Net News. ආයුබෝවන් මාත්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news සවස ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මෙත්‍රියේ සිට මම කසුනි නානයාකාර ප්‍රවෘත්ති සංස්කරණය පවිත්‍රා මතු හර්ෂණි ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තේ සිරස්තල net news සිරස්තල වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාලය තුල රඳවා ජාතික රෝහලේ සුළු සේවකීන් පිරිසක් විරෝධතාවක තත්ත්වය පාලනය කිරීමට පොලිසිය හා කැරළි මර්ධන කණ්ඩායම් කැඳවයි ඩුබයි සිටගෙන පියුමා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් CID ට අවසර නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලයි රුසියාවෙන් විපක්ෂ නායකයා ගැන ආందోලනාත්මක ප්‍රකාශයක් net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් විසින් අද පස්වරුවේ ඔහුගේ කාර්යාලය තුල රඳවාගෙන සිටියා. අනතුරුව එම කාර්යාලය අසල රැස්ව සිටි කොළඹ ජාතික රෝහලේ සුළු සේවක සේවිකාවන් පිරිසක් විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට සිය විරෝධය පළ කර සිටියා. ඔවුන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලය තුල රඳවා එලෙස විරෝධය පළ කළේ වෛද්‍යවරයා විසින් නිකුද්දා සිදු කළ ප්‍රකාශයකට එරෙහිවයි. මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල තුල හටගත් කලාකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් දෙම ස්ථානයට කැඳවා තිබෝ බවයි net news වාර්තාකරු පැවසුවේ. අදාළ විරෝධතාවට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් එම විරෝධතාවට එක් වූ කොළඹ ජාතික රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපිට ආත්මගරුත්වයක් තියෙනවා යන තැන්වල ගිහිල්ලා අපිව විවේචන කරන්න එපා. වැඳලා කියන්න ඒ වුණාම මේ වගේ අපිව බාල්දු කරන්න එපා. අපි කක්කුසි යෝජනාවයි උඹලා නැතුව අපිට වැඩ කරන්න පුළුවන්. ඒවා කියලා කියන්න ඕනේ. මේ TikTok පප් ඇවිල්ලා මස් කන කටු කන බල්ලෝ ගාල කතා. එයා මීඩියා සංදර්ශන වලට රොවී ජයක තල්ලු කරන්න වැඩනේ. එයාගේ අම්මා තාත්තාවත් අපි තමයි තල්ලු කරන් යන්න ඕනේ. මේ ජිම් පප් අපිට එපා. අපිට කියන්න තියෙන එකම දේ තමයි මෙතුමා ඉන්නකන් අපිට මෙතන හරියට වැඩ කරගන්න බෑ. මෙතන නූගත් පිරිසක් කිසිම කෙනෙක් නෑ. ඔක්කොම සාමාන්‍ය පෙළ උසස් පෙළ කරපු ළමයි ඉන්නේ. එතකොට හැමෝටම අනතුරුව පොලිස් සිලධාරින් මැදිහත්ව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයෙන් පිටතට රැගෙන ගියා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් මෙවන් අදහසක් ඉදිරිපත් වුණා. සුළු සේවකයෝ ඉතින් ඕන දෙයකට ඉතින් සුළුනේ ඉතින් ඒ නිසා ඒවල ඔය රවි කුමුදේශ කියන විදියට වැඩි කරනවා. හැබැයි ඒ ඇරුණාම ඉතින් මෙතන මේ පිටාලෙම පිරිස් මෙතන ඉන්න මිනිස්සු ඉතින් පිරිසක් මාව යම් කිසි ප්‍රමාණයකට ආරක්ෂාවක් සපයන්න කියලා රැඳි. ඒකයි ඒගොල්ලන්ට මේ ගොඩාක් හිතට දුක මගේ ආරක්ෂාවට කට්ටිය ඒගොල්ල අතරින්මයි ඉන්නවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කලාකාරී තත්ත්වය සුළු වශයෙන් ඇති වුණා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක වුණා. ලබාගත් දෙයක් නැහැ, දින්නේ නැහැ මොකුත්. ඉතින් ඒක දැන් ඉතින් පොඩ්ඩක් මේ ඒකට වෘත්තීය සමිතියකට පක්ෂව සහ විපක්ෂව කියලා දෙකක් නැහැ මේ. මෙතන තියෙන්නේ පක්ෂව විතරයි. විපක්ෂව කතා කරොත් ජනතාව වෙනුවෙන් කතා කරොත් රෝගී ජනතාව වෙනුවෙන් කතා කරොත් මේ ඊට එරෙහි වෙලා කලහකාරී ලෙස හැසිරීම මොන් අතින් සිද්ධ වෙන්නේ. ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. මේ අතර වෛද්‍යවරුන් සඳහා වැඩි කළ ඩැඩ් දීමනාවට තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72ක සමාජිකයන් 13 සහ 14 යන දෙදින පුරා වර්ජනයක නිරත වුණා. එම වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන 13 රෝහල් සුළු සේවක කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා. එම ප්‍රකාශයට එරෙහිවයි කොළඹ ජාතික රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් විසින් මෙලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විරෝධතාවේ නිරත වන්නේ. මේ අතර හෙද නිලධාරීන් සඳහාද ඩැට් තීමනාව වැඩි කර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය හෙද සේවක සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 19 වනදා විශේෂ සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි උන්වහන්සේ පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් හොඳ ප්‍රතිචාරයක් අපට ලැබුණා. සමන් ඒකනායක ජනමලියකන්තුමාට
සෞඛ්‍ය ලේකම්තුමාටත් අමතලා ප්‍රකාශ කළා යුතුවා නැවත වාරයක් සැලකිලට අරගෙන 19 වෙනිදා දහවල් 12 මාට ලොකු සාකච්ඡාවක් පවත්වලා මේ ඉල්ලීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරලා අපිට මොනවද දෙන්න පුළුවන් කීයක් දෙන්න පුළුවන්ද කියන නිශ්චිත වශයෙන් සමුදා වෙනකොට අපිට වාර්තා වෙනවා අපි දත් දේවනාව කියනක අපි ඉල්ලීමක් කරලා තිබෙනවා 20000ක්වත් දෙන්න මං හිතන්නේ ලැබෙයිද කියලා නිලඳුන් දේවනාව අපි වැඩිසපන් 1000කින් ගුවත් ස්ථිරමයි කියනක කියන්න පුළුවන් ගමන අත් කාලත් ඒ වගේම දෙන්න පුළුවන් සියලුම දේවනා වැඩි කරලා දෙන්නේ කියලා ජනාධිපති උපදෙස් දුන්නා डुबई हिते अतनंगोट गेन ईए मेरटट रेकेना पातालकाली सामाजिके कुलेस सेककेरेन पियुमाना मेता पय 72 क्रंदवागेन प्रश्न किरीमट अधिकरणे विसिन अपराध परीक्षण डिपार्टमेंटोट अवसर लबा दी तिबेनवा प्रधान पेले मात्रा विसह संविधानात्मक अपराधकाली सामाजिके कुवन कुडु सलिंदुगे प्रधान गोलयावन पियुमाना मेता डुबई सिट मेरटट रेगेनावे अपराध परीक्षण डिपार्टमेंटो विसिन मेरट आरक्षक अंशकल देनुम दीमकट अनुव डुबई हिते अतनंगोट गेनीमेन अनतुरुव අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුව ඊයේ අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන වී තිබුණා. ඉක්උතා මහත් ආන්දෝලනයකට තුඩු දුන් නාරම්මල පොලිසිය නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරුකු වෙඩි තබා ඝාතනය කිරීම තුලින් සිදු වූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝ නැතුළු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා. එම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාර් සිරිනමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනේ විසින් එම පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තර කරුවන් ලෙස නාරම්මල පොලිසිය උප පොලිස් පරීක්ෂක කේ ගුණවර්ධන පොලිස් කොස්තාපල් කේ එම් චමුදිත බණ්ඩාර කුලසේකර නාරම්මල පොලිසිය ස්ථානාධිපතිවරයා වැඩපළන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කාර්ය කියා සිටින්නේ තමන් තිදරුමවක් බවයි. ඉකුත් ජනවාරි මාස තම සැමියා ලොරියකින් ගමන් කරමින් සිටියදී යුක්තිය මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසිය උප පොලිස් පරීක්ෂක කේ ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තම සැමියා මරණයට පත් වූ බව ඇය පෙත්සම මගින් පවසනවා. මේට අදාළව සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී තම සැමියා වෙඩි පහරකින් මිය ගිය බව අනාවරණය වූ බවත් ඇය ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන්. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ල කළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුලින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කාර්ය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම් කාර්ය ඉල්ලා සිටින්නේ. එමෙන්ම වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඇය අදාළ පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ තුලදී රැඳවියන් සිවුතිනකෝ අතර පහර දීමක් සිදුව තිබෙනවා. බහින් බස් වේමක් දුර දිග යාම හේතුවෙන් ඔවුන් අතර මෙම පහර දීම සිදුව ඇති බවයි වාර්තා වුණේ. කොළඹ රිමාන් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් 120කට ආසන්න පිරිසක් අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් තිබුණා. එලෙස රැගෙන ගිය රැඳවියන් පිරිස අතරයි මෙම පහර දීම සිදුව ඇත්තේ. ඔවුන් සාමාන්‍ය රැඳවියන් සිවුතිනකෝ බවද net news වෙත වැඩිදුරටත් වාර්තා වුණා. එළඹෙන ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. මේ සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. මේ වසර තීරණාත්මක වසරක්. රටේ ජනතාව එසේ තීන්දුව කරොත් මේ වසර අවසන් වන්නට පෙර රටේ පාසල් 10126ම සුහුරු පාසල් බවට දියුණු කිරීමේ ගමන අපි ආරම්භ කරනවා. ඒ වගේම වසර අවසන් වන්නට පෙර රටේ නායකයා හැටියට මම පැමිණෙන්නට බලාපොරොත්තු වෙනවා. එලෙස එනවද නැද්ද කියන එක මමලිවේ තීන්දුව කරන්නේ රටේ ජනතාව. රට තුල තිබෙන වර්තමාන අධ්‍යාපන ක්‍රමය සුදුසු නොවන අධ්‍යාපන ක්‍රමයක්. ජාතික අධ්‍යාපන ආයතනය මොන පදනමක් තුල විෂය නිර්දේශන නිර්මාණය කරනවද කියන කාරණාව මම නම් දන්නේ නැහැ. මොනවා කරත් අපි ඒක වෙනස් කරන. ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමට සැපයුමට සරිලන අලුත් විෂය නිර්දේශයක් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට අපේ රජයක් තුල මේ අවුරුදු අවසානයේ සිට මුල් තැන දෙනවා දෙනවාමයි. ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් ස්ටුඩන්ට්, ස්මාර්ට් යූත්, ස්මාර්ට් සිටිසන්, ස්මාර්ට් කන්ට්‍රී, ස්මාර්ට් ග්ලෝබල් සිටිසන්. මෙන්න මේ ගමන අපි ක්‍රියාත්මක කරන්නට
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දේශපාලන පක්ෂයක් විදියට උපකල්පනය කරලා තීන්දුව తీරන ගන්න එක නෙවෙයි කළ යුත්තේ අවිවස්ථානුකූලව මැතිවරණයක් තියෙනවා නම් පක්ෂයක් විදියට අපි මැතිවරණයට සූදානම් වෙන්න ඕනේ එහෙනම් යම් කිසි පිරිස් තීන්දුව කරනවා ඇති තමන්ට මැතිවරණයක් හොඳ නැත්නම් ඒක විධායක බලතල අවශ්‍ය කරන්න ඕනේ කියලා එහෙම නැත්නම් මැතිවරණ කල් දාන්න ඕනේ අපි පක්ෂයක් විදියට පැහැදිලිවම අපි මැතිවරණයක් තියෙනවා කියලා මතේ ඉඳන් තමයි අපි නිරන්තරයෙන් අපේ දේශපාලන කටයුතුවට සූදානම් වෙන්නේ පක්ෂයක් විදියට අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන මතේ අපි ඉන්නේ අපි විශ්වාස කරනවා ශ්‍රීලංකා පොජන පෙරමුණ විදියට අපි අපේක්ෂක ඉදිරිපත් කරනවා ඒ අපේක්ෂක ඉදිරිපත් වීමේදී අපි සම්දානගත වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරමු මැතිවරණයක් දින නියම කරාම ඒ වගේම කවුද අපේක්ෂක කියන එකත් අපි දින නියම කරාම සාකච්ඡා කරමු හැබැයි මේ වෙලාවේ මම හිතන්නේ කවුද අපේක්ෂකයා කොහොමද ඡන්දෙට යන්නේ කියන කාරණේ නෙවෙයි වැදගත් අපි අපේ පාක්ෂිකය වෙනුවෙන් පෙනී සිටීම සාමාන්‍ය රටේ ජනතාව වර්තමානයේ මූණ දෙන ඒ අභියෝග සහ ඒ ප්‍රශ්න වලට ආණ්ඩුවක් විදියට ලබා දිය හැකි විසඳුම් වලට අපි කොහොමද පාක්ෂිකයක් විදියට මැදිහත් වෙලා ඒ සාධාරණීකරණය කරන්න කියන එක තමයි අපි අවධානය යොමු වෙලා තියෙන්නේ මේ අතර විදුලි බිල 3% ක නඩු කිරීම සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පැත්විය නොහැකි බව ජාතික ජනබල වේගය පවසනවා. මේම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද නලින්ද ජයතිස්ස. පිළිගත නොහැකි ආකාරයේ වැඩිවීම ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණ මතයි අපි කියන්නේ මේ 3% ගණනකින් පමණක් විදුලි බිල අඩු කිරීම සෑහීමකට පත්වෙන්න බෑ. මේ කරුණ සලකා බැලුවට පස්සේදී අඩුතරමේ මේක 128 33 අතර ප්‍රමාණයක මිල අඩුවීමක් ජනතාවට ලැබිය යුතුයි කියලා කියනවා. ඒක නිකන් ඉලක්කංගලින් කියන එකක් නෙවෙයි මං කලින් කිව්වා මණ්ඩලය තියෙන්නේ රාජ්‍ය ඇතුලේ මිසක් මණ්ඩල ඇතුළු රාජ්‍ය නෑ අපිට අවශ්‍යයි මේ රටේ ආර්ථිකය නගා හිටවන්න අපි මේ කතා කරන්නේ ජනතාව ඉතාම පීඩාවට පත් වෙන කාලයක මිනිස්සු හම්බ කරන්නේ ලයිට් බිල් ගෙවන්න විතරක් නෙවෙයි එන සමහර මේ ප්‍රශ්නක් නැති වෙන්න පුළුවන් මිනිස්සු හම්බ කර දේ වලින් කන්න බොන්න ඕනේ පේතේත් ගන්න ඕන අඳින්න පළඳින්න ඕන තව වියදම් ගොඩක් තියෙනවා පාසල් අධ්‍යාපනයේ මේ සියලු වේදන් එක තමයි ජනතාව විදුලි බිල ගෙවමින් ඉන්නේ. අන්න එතකොට තමයි උපයෝගිතා කොමිසමට බලය පැවරන සාධාරණ පිරිවැය කියන එකේ සාධාරණ කියන වචනෙට අර්ථයක් එන්නේ. විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි සම්බන්ධයෙන් රුසියාව අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ අනුව රුසියාව පැවසුවේ විපක්ෂ නායකවරයා හදිසියේ මියුකුස් ඇති බවයි. නාවල්නි අනු රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ ප්‍රබල ප්‍රතිවිරුද්ධ මතධාරියෙක්. ඒ අනුව ඔහුට එරෙහිව දේශපාලනික චෝදනා මත නාවල්නි ඉක්ොත් වසර දෙකක් පුරා සිරදඬුවම් විඳමින් සිටියා. අනතුරුව ඔහු රහසිගත ලෙස ආක්ටික් කලාපයේ පිහිටි සිර කඳුරක සිර කිරීමටයි රුසියානු බලධාරීන් කටයුතු කර තිබුණේ. අනතුරුව ඔහුගේ සුව දුක් බැලීමට නීතිඥ හෝ අවස්ථාව ලබා දී තිබුණේ නැහැ. එන අනතුරු අදාළ බන්ධනාගාරයේ විසින් විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මියුකුස් ඇති බව හදිසියේ නිවේදනය කළා. මෙම සිදුවීමට දින දෙකකට පෙර එනම් 14 වනදායේදී තිබුණු ආදරවන්තින්ගේ දිනේදී ඇලෙක්සි නාවල්නි සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා සිය බිරිඳට සුබ පැතුම් එක් කර තිබුණා. එහි දැක්වුණේ ඔහු ඇයට වඩාත් ආදරය කරන බවයි. රුසියානු විපක්ෂ නායකයාගේ මරණයට හේතුව කුමක්ද යන්න එරට කිසිදු පාර්ශවයක් මෙතෙක් අනාවරණය කරගෙන නැහැ. Net News දවස කෙටියෙන් රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.